සකසන ලද ආහාර. එහෙම නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදිහට කෘතිම ආහාර අද වෙළඳපළේ බහුලයි. ඒ විතරක් නෙමෙයි. අපි ඒව ආහාරයට ගන්නවත් වැඩි. මේ සකසන ලද ආහාර මිලදී ගන්න අපිව පොළඹවන්න සහ ගොඩක් කාලයක් මේ දේවල් කල් තබා ගන්න මේ ආහාර වලට විවිධ කෘතිම රසකාරක, වර්ණකාරක සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරනවා. මේ කෘතිම සංයෝග බොහොමයක් මිනිස් සිරුරට අහිතකරයි. ඒ නිසා අද වීඩියෝ එකෙන් අපි කියන්නේ අපි නොදැනුවත්ව ආහාරයට ගන්න මේ විවිධ අහිතකර සංයෝග ගැනයි. මේ කෘතිම වර්ණකාරක සහ රසකාරක අපිට අහිතකර වුණත් ජාත්‍යන්තර වශයෙන් අනුමත කරන ලද ඒවා. ඒ නිසා ඒවා සකසන ලද ආහාර හැසිරුම් වල අනුමත රසකාරක නැත්නම් ඊ අංකණයෙන් හෝ සිම්පල් INS අංකණයකින් දක්වලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මොනවද මේ කෘතිම ආකලන කියලා. අංක 1. E102 එහෙම නැත්නම් INS 102. E102 එහෙම නැත්නම් INS 102 කියන්නේ කෘතිම ආහාර වර්ණකාරකයක්. ටාට්‍රසින් කියලත් මේක හඳුන්වනවා. මේ වර්ණකය ලෙමන් කහ පාටයි. සාමාන්‍යයෙන් බිස්කට්, අයිස්ක්‍රීම්, ජෙලි වැනි මේ වර්ණය දැක ගන්න පුළුවන් ආහාරවල මේ සංයෝගය අඩංගු වෙනවා. ළමයින් තුළ අධික්‍රියාකාරීත්වය සහ ඇදුම ඇති කරන මේ සංයෝගය නෝර්වේ, ඔස්ට්‍රියාව සහ අරාබිය විසින් දැනටමත් තහනම් කරලා තියෙනවා. අංක 2. E104 එහෙම නැත්නම් INS 104. මේක ටිකක් තද කහ පැහැයක් සහිත ආහාර වර්ණකයක්. ෆිනොලින් යෙලෝ කියලත් මේ සංයෝගය හඳුන්වනවා. ජෑම් වර්ග සහ ජෙලි වර්ගවල තමයි මේ වර්ණකාරකයත් අඩංගු වෙන්නේ. ළමයින් තුළ අධික්‍රියාකාරීත්වය ඇති කරන්න මේ සංයෝගය විශාල වශයෙන් දායක වෙනවා. එනිසාම කැනඩාව සහ ඇමරිකාව මේ වර්ණකය තහනම් කරලා තියෙනවා. අංක 3. E123 එහෙම නැත්නම් INS 123. ඇමරන්ත් කියලත් හඳුන්වන මේ ආහාර වර්ණකය දම්පාටයි. දම් කිව්වට එච්චර දීප්තිමත් නැති දම්පාටක් තමයි මේ වර්ණකයට තියෙන්නේ. කොහොම වුණත් මේ වර්ණකය ඉතාම අනතුරුදායකයි. විවිධ අයිස්ක්‍රීම් සහ පොප්සිකල් වර්ග පැණිවීම ඇතුළු මේ වර්ණය සහිත බොහෝ ආහාරවල මේ සංයෝගය භාවිත කරලා තියෙනවා. හොඳම වැඩේ කියන්නේ ආහාර වර්ණ ගන්වන්න යොදන මේ සංයෝගය රෙදිපිලි සහ සම් වර්ණ ගන්වන්නත් භාවිත කරන එක. ළමයින්ට අධික්‍රියාකාරීත්වය ඇති කරන මේ සංයෝගය විශාල දායකත්වයක් සපයනවා. අංක 4. E621 නැත්නම් INS 621. මේක නම් ගොඩක් දෙනෙක් දන්නවා. මේ තමයි මොනෝසෝඩියම් ග්ලූටමේට් හෙවත් අජිනොමොටෝ. පාරවල් වල දෙපස විකුණන අච්චාරු වල ඉඳලා ලොකු අවන්හල් වල විකුණන ආහාර දක්වාම මේ රසකාරකය යොදලා තියෙනවා. හොඳම දේ තමයි අහිතකර බව දැන දැනත් අපි කන එක. කොහොම වුණත් මේ සංයෝගය ඉතාම විෂසහිතයි. හිසරදය සහ පිළිකා ඇති කරන වගේම බඩවැල් වල ක්‍රියාකාරීත්වය අවිධමත් කරන වගේම සමය ආබාධ ඇති කරන්නත් මේ සංයෝගය දායක වෙනවා. තරබාරු බව සහ පරිවෘතීය දෝෂවලට ඍජුව සම්බන්ධතා පෙන්වන මේ සංයෝගය ප්‍රජනක අවයවවලටත් හානිකර බලපෑම් ඇති කරනවා. කොහොම වුණත් පාකිස්තානය මේ සංයෝගය දැනටමත් තහනම් කරලා තියෙනවා වගේම බ්‍රිතාන්‍ය තුළ මේ සංයෝගය භාවිත කරන්න පුළුවන් පූර්ව පරීක්ෂණයකින් පසුවයි. අංක 5. E210 හෙවත් INS 210. බෙන්සොයික් ඇසිඩ් කියලා හඳුන්වන මේ සංයෝගය භාවිත කරන්නේ ආහාර කල් තබා ගන්නයි. මාගරින්, චීස් ඇතුළු කිරි ආහාරවල සහ ජෑම් වර්ග සහ ජෙලි වැනි ආහාරවල තමයි මේ සංයෝගය අඩංගු වෙන්නේ. හිසරදය ඇති කරන්න, බඩවැල්වල ක්‍රියාකාරීත්වය අවිධිමත් කරන්න, ළමයින් තුළ ඇදුම සහ අධික්‍රියාකාරීත්වය ඇති කරන්න වගේම ශරීරයේ විටමින් B12 විනාශ කරන්නත් මේ සංයෝගය දායක වෙනවා. මේ සංයෝගයම තවත් ප්‍රභේදයක් වන E211ත් මේ ප්‍රතිඵලම ලබා දෙනවා. අංක 6. E129 හෙවත් INS 129. අලු රෙඩ් කියලා හඳුන්වන මේ සංයෝගය ආහාර වර්ණකාරකයක්. මේ සංයෝගය තද රතු පාටයි. විවිධ පැණිබීම, ජෑම්, ජෙලි වර්ගවල මේ සංයෝගය අඩංගු වෙනවා. වමනය, ආහාර ජීර්ණයේ දුර්වලතා, හිසරදය, ක්ලාන්ත ගතිය සහ හමේ කුෂ්ඨ රෝග ඇති කරන්න මේ වර්ණකය ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව, නෝර්වේ සහ ස්වීඩන් යන රටවල්වල මේ සංයෝගය තහනම් කරලා තියෙනවා. අංක 7. E249 හෙවත් INS 249. සකසන ලද මස් වර්ගවල තමයි මේ සංයෝගය අඩංගු වෙන්නේ. මේ සංයෝගය මස් වර්ගවල තියෙන හිමොග්ලොබින් සහ මයෝග්ලොබින් සමග ප්‍රතික්‍රියා කරලා තද රතු පැහැයක් මස්වලට ලබා දෙනවා. මේ සංයෝගය අපේ රුධිරය ඔක්සිජන් රැගෙන යාමේ ධාරිතාවය අඩු කරනවා. එතකොට තමයි අපිට නිතරම අධික වෙහෙස, ක්ලාන්ත ගතිය වගේ දේවල් ඇති වෙන්නේ. ඒ වගේම පිළිකාකාරකයක් වන මේ සංයෝගය අධිවෘක්ක අක්‍රිය කරන්නත් දායක වෙනවා.
ඉතින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝන නිපදවීම ඇතුළු කාර්යයන් ගණනාවක් කරන ග්‍රන්ථි යුගලක් තමයි අධිවෘක්ක ග්‍රන්ථි කියලා කියන්නේ. අංක 8. ඊ 213 හෙවත් ඉන්ස් 213 කැල්සියම් බෙන්සොයිඩ් කියලා තමයි මේ සංයෝගය හඳුන්වන්නේ. මේක යොදාගන්නේ ආහාර කල් තබා ගන්නයි. පැණිබීම, මාංශ නිෂ්පාදන, අඩු සීනි නිෂ්පාදන ඇතුළු ආහාර ගණනාවක මේ සංයෝගය අඩංගු වෙනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලියට දායක වෙන හෝමෝන తాවකාලිකව අඩපණ කරන්න වගේම ශරීරයේ ග්ලයිසීන් සහ ඇමයිනෝ අම්ල ප්‍රමාණය අඩු කරන්නත් මෙයා දායක වෙනවා. ආහාර ආසාත්මිකතා එහෙම නැත්නම් ඇලර්ජීස් තියන අය මේ සංයෝගය අඩංගු ආහාර විශේෂයෙන්ම මගහරින්න ඕනේ. අංක 9. ඊ 320 එහෙම නැත්නම් ඉන්ස් 320. BHA එහෙම නැත්නම් බියුටිලේටඩ් හයිඩ්‍රොක්සයනිසෝල් කියලත් මේක හඳුන්වනවා. ලෝකේ ගොඩක් සකසන ලද ආහාරවලට කල් තබා ගැනීම ආකල්පයක් විදියට තමයි මේ සංයෝගය එකතු කරන්නේ. විශේෂයෙන්ම මේද සහිත ආහාර, මස් වර්ග සහ පැණි රස ආහාරවල මේ ආකල්පය අඩංගු වෙනවා. මේ පිළිකා කාරකයක් සහ ජාන විකෘති කාරකයක්. අංක 10. ඊ 226 හෙවත් ඉන්ස් 226. මේ සංයෝගයට කියන තවත් නමක් තමයි කැල්සියම් සල්ෆයිඩ් කියලා කියන්නේ. ආහාර කල් තබා ගන්න තමයි මේ ආකල්පය පාවිච්චි කරන්නේ. ඒ වගේම ආහාරය පරණ වුණාට ඒකේ අලුත් පෙනුම තියාගන්නත් මේ සංයෝගයට පුළුවන්. ඇමරිකාවේ නම් මේ සංයෝගය තහනම් කරලායි තියෙන්නේ. ශීතකරණ ලද අර්ථාපල්, මස් මාංශ, බිස්කට් ඇතුළු පුළුල් පරාසයක ආහාරවලට මේ ආකල්පය යොදනවා. හිරවැටීම, රුධිර පීඩනය අඩුවීම, ඇනෆිලැක්ටික් කම්පනය නම් රුධිර පීඩනය අඩුවීමේ සහ හුස්ම ගැනීමේ අපහසුතාවය සහිත මාරාන්තික ආසාත්මිකතා ලක්ෂණ වගේ දේවල් අපිට ලබා දෙන්න මෙයාට පුළුවන්. ඉතින් අපි කිව්වේ අපිට ගොඩක් අහිතකර මේ කෘත්‍රිම ආකල්න වලින් 10ක් විතරයි. මේ වගේම භයානක ප්‍රතිඵල ලබා දෙන අහිතකර ආකල්න වර්ග ගණනාවක් තවත් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. මේ වගේ වැදගත් වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හමු වෙනවා. ඔයාල හැමෝටම සුබ දවසක්.